සිරිමාව් බණ්ඩාරනායක විද්‍යාලයේ අලුතින් ඉදි කෙරුණු ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය අද මේ විදිහට සිසු අයිතියට පත්වුණේ ජනාධිපතිතුමා අතින්. අද උදේ විද්‍යාලයට ගිය ජනාධිපතිතුමාට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. මේ උත්සවයේදී විද්‍යාලයේ විශිෂ්ටතා දක්වූ දැරියන්ට සම්මාන සහ තිළිණ ප්‍රදානය කිරීමේද ජනාධිපතිතුමා අතින්. දැන් අවුරුදු 3කට වැඩි කාලයක් අල්ලපු වැටේ ඉන්න මම මේ දරුවන්ගේ දක්ෂකම් අහනවා දකිනවා. ඊයේත් අර වැස්ස වහින්න ඉස්සෙල්ලා මම දැක්කා බොහොම විනෝද වෙනවා ඩික්ස් ජෝජ් ඩීජේ. මං ඊයේ දවාලේ කල්පනා කරුවා දැන් හෙට උදේ යන්න තියෙන්නේ ගේ ඉස්සරහා නිතර පේන පාසලට. ඒක නිසා මම පාසලට මොනවා හරි තෑග්ගකුත් දෙන්න ඕනේ කියලා මම කල්පනා කළා. තෑග්ග මොනවද කියලා දන්නේ නැතුනේ අප්පුඩු ගැහුවේ. අද මං රුපියල් 125ක් මේ වෙලාවේ දෙනවා. ඔබ දැක්ක මං පහුගිය සතියේ ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය. වාහනේ පාරේ එහෙම යනකොට පාර දෙපැත්ත දකින්නකොට ලංකාව ගැන මතක් වෙනකොට හරි සතුටක් ඇති වුණා. ඇයි ඒ? පාර දෙපැත්තේ මිනිස්සු යන ගමන් නැත්නම් අයිනකට වෙලා සිගරට් එකක් අදිනවා බොනවා දුම් අරිනවා තමයි අපේ ඉන්නේ. අපේ රටේ බෑ ඒවා. ඇමරිකාවේ එහෙම එකක් නැහැ. ඔබ දකින්න ඇති ඊයේ මාධ්‍ය තුල දරුවනේ පෙරේදා සිදුවෙච්ච හදිසි අනතුරක්. පොලිස් පරීක්ෂකවරෙක් මිය ගියා. අනික් රිය පදවාගෙන ගියේ හදිසි අනතුරට ලක් වූ විශේෂඥ වෛද්‍යවරයා. පොලිසිය කියනවා පරීක්ෂණ වලින් විශේෂඥ වෛද්‍යවරිය බීමතින් ඉඳලයි කියලා. බීලද නැද්ද කියලා පරීක්ෂණ වාර්තාව පොලි අධිකරණයට දෙන්නේ කවුද? ඒත් වෛද්‍යවරු. පරීක්ෂණය කරන වෛද්‍යවරු කියනවා අපේ නෝන මහත්තයා බීලා නැහැ කියලා. මම දන්නේ ඇත්ත නැත්. මේ සමාජමය ගැටලු පිළිබඳව අපිට දවස් ගණන් කතා කරන්න පුළුවන්.